යිබෝන් සබදව සක්ෂසිලනටතින් අපි දන්නවා අපේ රටේ වාහන වලට කැමැත්ත ගත්තාම එක ඒක අය ඒ වාහන වලට කැති සහරු බයිකලට කැමති තව සහරු ප්‍රාඩෝවලටැති වස සහරු කැබලට කැමති තවත්තයිකාරවොට කමැති. එතකොට ඒ අයගේ කැමැත්ත අනුව ඔය ආසාාව වෙනස් වෙනවා ඉතින් ඔය අතරේදි ගත්තාම ගොඩක් අය වෑන් වොලට කැමති ඒකද ගහැනු පිරිමි බේදයක් නෑ හැමෝමවාගේ වෑන් වොලට ආසාව දක්වනවා ඉතින් අපි බලමු ලංකාවේ වෑන්ිල දැන් කොම දෙයන් ඒවාගම තමා ලංකාවේ ෑන්න එකක්මිලදී ගන්න කොට ලක අනි ්‍රටවනල ඒ ෑන්නක යන්නේ කොහමද දෙිලගන්නන් කියලා අපිේ ඩියෝ බලමු විඩියක අවසන්නනක බලන්න ම ඔයාලට ගොඩක් කදගත්දේවල් කියෙනවා. අනිවාරයම වීඩියෝක අවසානි කමෙන්ට් කරගෙනයන්න කොහොම මේ වඩිය ගැනවාගමතමා ලංකාව වෑන්ිල ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියනකත් අනිවාරම කමට කරන්න වීඩියෝක අවසාන්නේ. සාමාන්‍ය ලංකාව වෑන් ගත්තාම අපිදන්නවා ඩHච් තියෙනවා නිසා වැන්නට තියෙනවා කැරම තිනවා වනස්තියන ඉති ඔන්න ඔයවාගේ ෑන් ගොඩක් තියෙනවා ඉති නඔොයා අතරෙදි ලංකාවේ ගොඩම්ම මෑතකාලේ ජනප්‍රිය වෙලාතියන්නේ කේඩියච්චක ඉතින් සාමා්‍ය දෙදස් පහදුව දෙදස් ධහට වගේ කෙඩිය එච් එකක ගන්නවන සාමාන්‍යෙන් කෝට එක හමර අපිගෙන ලක්ෂේ එකසිේ පණහහිෙන් උඩ මුදලක් තියන්න වෙනවා හැබැයි තින් මේිලගනම් පට්ටා සාධාරනයි තරම අපි දන්නවා සාමාන්‍යෙන් ගහන ආනායනයෙක් නතර කරන්න කලින් සාමාන්‍යෙන් ලක්ස හතලස්පාකට පනකටවාගේ සුපිරි කේඩිය එච්ච එක ගන්හැකියාවවතිබුණා. ඇබයි ඒ හස් පසිම්ම වෙනස් වුනා මේ වාහනානයි අතර කිරීමත් එකක්ක දැන්සාමාන්‍යයෙන් දෙදදා සය දෙදා හතවාගේ කෙඩියච්ච එකක් ගන්නවන අනිවාරයම ලක්ෂ සියයට වඩා මුදලක් අදේ තියෙන්න්නඕන ඒවාගමතමා දස් දහතුන දෙදස්දාහතවායකක් ගන්නවන අඩම ලක්ෂ එකසිය පනාකට ඉමුද ලක් අතේ තියෙන්න වෙනවා සමහරවා ලක්ස දෙසයෙන් ගඩත් දාලාතියවා ඉති ඔොයාතර ත්තහම කරවන් ෑන වලටත් ලංකාව මනිසු ොඩක් කැමති කැරවන්වාහන ගොඩක් අයරගෙනවා සුපරිියයට හළ පාච කරණය ලංකාේ ගොඩක්කිඉන්නවා කැරවන් ෑන් ගත්තාහම එදදාස්නමසිේ අනුගනන්වල වෑන් සාමන්ෙන් දැම් විකරන්න දාලා තියෙන්න්නේ ලක්ෂහතලියෙන් ගුඩ සමාරුදා තියෙනවා ලක්ස හතලියේන්න ලක්ෂ හට ප ඇත්තව වෙනක ිලගනන් දාලා තියෙනවා හැබැයිතින්ඒවාල කඩිෂන්කානුවමිලගන වෙන වෙනවා දෙදස් පහ දෙදා සයවායි කැරව දාලා තියන්නේෙ ලක්ෂ පණයිෙන් උඩ ඒවාගව තමයිතින් දෙදස් දොලහවාගේ නිසාන් වෑන් දාලා තියන ලක්ස සියෙන් උඩ කියැන කෝටයෙන් උඩ ම ි දාලා යෙන්නේ අමහර වෑන් තියවා එඒවට මඟ යන්න පන හැබැයිවලමිලගනන් දක්කහම වෙච්චරිලකට විකෙනනවාද කියලා හිතෙනවා තුළ ගන්න දෙයක්න සමයව සලෝටේ ලාලවලයිති ොහම කරලාතියන ෑන්ුල ිලබලපුගම සමහරු කියෙන ලක්ෂතිහතලිය ඉතින් ඒමිට කොහමත්වටින් ඇනමුත් වෑන් පරණ වෙන්න පරණ වෙන්නතමා ිල වැඩ වෙලා තින්නේ හැමවානයකටම ඒකතම ලා න ොද රණ න්න පරන්නුෙන්න්න ඒවා රත්ත රම්බවට පත්වෙනවා. අපේ රටේ ඉතින් අප දන්න. අප රට වාහන වට හරි පාලන ිලක්නෑ හිතු හිතු ි නම්දාලා විකුණවා. ොවාටිනා मिलල තමා හැම එක්ම තියන්නේ නමුත්තින් ඒ ගන්න පිරිසකුත් තින්නවා ගන්න පිරිසකුත් මේ සමහරු නොවාිනාිලගනන් දාළිරල ඒවා කොහමරි ඇගේ ගහන්න තමා ක්‍රයික දාන්නේ අපි බලමු ලෝක අනිත් රටවල මේ සුපිරිවෑන්වල තියෙනිල ගණම් කොහොමද කියලා අවුරුදු හැත්තහයක් පාරණය කරපු උන්ට එන ගහලත් මදි කියලා හිතෙනවා ඒ රටවල මේවාහන විකරෙනිලදැක්කකාම ඒ අරමට මිනිස්සුන්ගේ අහිංසක හීන අමු අමුය පුච්චලා තිෙන්න්නේ දැන් ඒ රටවල මේවාහන විකුණන්නේ සාමාන්‍ය ගොඩක් අඩු මුදලට ඉතින්. අපි මේ රටේ වාහනයක් ගන්න ෑන එකක් ගන්න මාර්ගමක් ගහනවාන. අවෞරදු ාන ජොබ් එකක් කරලා ඊට පස්සේ තව පි ඩමක්කඩමතියනවන ඒත් බැකේති කියලා හෙමනැත් ම් බැංකුවෙන් ට ෝ ෙක් ුදගහ. සල්ලිබාගයක් හදාගෙන තවත අඩි පිනෑස්ෙක්ු දාලතම අපි වාහනයක් වෑන්න එකක් ගන්නේ හැබයි ඉතින් මේ කාලි නං ඔයවාගේංගට කරන්නේ පා ඉතිං එච්චර කැපකිරීම් කරලා අපි ගන්න වාහනේ හද්ද පරණවානය ඒක හරිකියමු හැබයි ඒ මුදලට වටින්ෙත් නෑ ඇබැයි අපි ඒ වියදං කරන මුදල ලෝකේ අනිතරටවල් එක් බලපුහම අපිට සමහර විට මෙහගන්න එක වෑන් එකට අපිට එහෙ ගන්න පුළුවන් වෑන් හතරක් පහක් ගන්න හැකියාව තියෙන අපි මේ වියදං කරන මුදලත් එක්ක බලපුහාම ඉතින් අපි බලමු මැ සිට වෑන් එක දෙදස් පහළවේ වෑන් එක සාමානෙෙන් අපේ රටේ යන ිලබලපුහම සාමාන්‍යෙන්ක් ලක්ස අසුවෙන් උඩන යඔක්කොම යන්නේ ලක නිත්‍රට ොල එක දාලා තියන්නේෙ දස් පහලවේ මැක්ඩ වැෑන් එක සාමාන්‍යයෙන් දොල දස් තුන්සිය හැත්තෑකට ඒන ලංකා මුදලින් ගත්තාම අපි දලවශයෙන් ලක්ෂ හක් විතර කියගමුක් මාමන්නේ කැරවන්වා එක ගත්තාහම ලංකාවේ දස් නමසේ අනුගනං වල වැෑන් දාාල තියෙනවා ලක්ෂ සමාහරු පනස් පහට දාලා තියෙනවා එකොට සමහර. අසූ පහටත් දාලා තියෙනවා සමහරු දෙදස් අටේ ඒවා දාලා තියෙනවා දෙදස් දොළ හවදාලා තියෙනවා ලක්ෂ අසූ පහහිෙන් අනුවනු දාලා තියෙන සමාරක්ඒවා දස් දොලහෙවා පටට අත් වැඩියෙන් තමයි ිලදාලා තියෙන් පයලා. க வேணமி foegae. වටලෝක අනනි තරටවලයන්නේ මෙන්න මෙහෙම කරවන් දෙදස් දහය දෙදස් එ කොළහවාගේ වෑන්න්නෙක්ක ිලදාලා තියන්නේ ඩොල දෙදාස් පන්සිය අසුවත් දොල දෙදාස් පන්සිය දහයක්වාගේ ිලක්ඒ කියන ලංකා මුදලින්ගත්තහම ලක්ෂ හතක් ක අටක්වාගේ මුදලක් ඕක ලංකාවට ගේවන හම්බන්තුට වරායට එනකං එයා ගන්න නොන ලදාලාල යන්නේෙ ලක්ෂ දහනමයක්වාගේ මුදලක් ඉතින් අපේ රටේ එදස් නමසිය අනු නමේවාගේ ව වැෑන් එකක් සාමාන්‍ය ලක්ෂ පනස් පට තමා සමහරුිල දාලා තියෙන්නේ ඉතින් දෙදා දොලහ දෙස් දහතරවාගේ කැරවන් ෑන්න මිදාලතියෙන්නේ දොල තුන්දස් දෙසිය අනුවක්වාගේ මුදලක් තමානෙ ලංකා මුදලින් ගත්තාහම ලක්ෂනයකට විතරතමවාගේ තමා ඒරට ඕක වික හැබැයිඒති ක ංකාවේ හමතොට රට එකක කියල මිදාරතියෙනවා සාමාන්‍යයෙන් එකක් ඩොල හස් පන්සියක් තිදරවාගේ මුද ලක්සාමාය ලක්ෂ නමයක් දයක්වාගේ අතර මුදලක් තමයි වෙන්නේ ඉතින් දෙදස් දාසේ දෙදස් දහට වගේ කැරවන් වැෑන් එක මිලදාලතියෙන්නේ දොල පන්ස් අටසය අනුුවක්සාමානය ලංකා මුදලින්ගත්තාම ලක්ෂ දහටක් මුදලක් ඉතිින් ඕක ලංකාවට ගේනන හම්බන් ොට වරයට எனකංයාලිලදාර තියෙන්නේෙ ඩොල අටස් නමස හටක්ඒ කියන ලක්ස විසිහයක්වාගේ මුදලා හැයිතින් ඕක ංකාවෙ ගන්න තියන්නේ කෝඩියයටත් වැඩ මුදලලා අපිදන්නතින් ටෝඩක් ේඩිය එච්ක සාමාන්‍යෙන් ලංකාවේ මාර්මමාකට තියෙන හැමෝමගන්නආස කරන වැෑන්න එකක් ඉතින් සාමාන්‍ය දෙදස් අටවාගේකා ගන්නවන ලංකාව ගන්න තියෙන ලක්ස එකේ විසියටටකටවාගේ මුදලකට හැබයිතින් ඕක ඒ අටවල්ල ිදලා තින ොල තුන්දස් අට සයහතළලියක් සාමානය ලක් ොලහක්වා මුදලක් ඉති ඕක ලංකාව හම්බන්තට වරා ගන්න නොනන් යල දාලාතියන්නේ ඩොල හයදාස් නමසිය හැට හතරක්වාගේ මුදලකේ කියන්නේ ලක්ස විසක්වාගේ මුදලක්්ග තින් ඔන්න හමයි ඒරටවල ඔය ෑ යන්න ඉතින් අපේ ලංකාව මිනිස්සන්ටවා ගන්න ගන්නවත් පුළුවන්ද බෑ ජීවිතයටටවත් ඒවනන් කරන්න දෙන්න අපේ රටේ රජේවල් හිටපුෙනක්ත් ඉදිරියට ඉන්න කෙනෙක්ත් ලංකා මිනිසුන්ට ඕනවාන ඒරටවලින් ගෙනගන්න චන්සකක් දර කියලා අපට කියන්න බෑ මොකද මේ වෙනකං දීලත් නෑ ඉදිරියට දෙන්නෙත් නෑගෙනක තම ඉතින් කියන්න වෙන්නේ අවුරදු හැත්තෑ හයක පාලනේදීවඋන් ඒශපාලනය හොඳයි කියන වාහනේ තම ලංකා විනිසු ගන්නඩ ඕනලා තිබුණ එක මොන මලජරාවක් වුණත් ඒක තමයි ලංකාව මනිසුන් ගන්නඩ හැකියාව තිබුණේ ඒ ක්‍රමේ ඉතින් ඉදිරිිය දීවත් වෙනස්වේද කියලලා අපිට තවම කියන්න බෑ ඉතින් දෙදාස් පාලව දෙදස් දාසේවාල් කෙඩිය එච්චික් ගන්නවන ලංකාවේ ලක්ෂ එකසිය හතලිස් අටත් ලක්ෂ දෙසය විස්සත් අතරවාගේ මුදලක් ඕනේ හැබැයිති ඕක රටේ දාල තිින් ොල හදදාස් පන්සක සාමාය ලක්ෂ විසි දෙක්ටවාගේ තමා ඒරට ඔයවානන්නේ විකිණේ නිති ඕක ලංකාව හම්බන්ධට වරායට එනකං යාලිලද. ය ොලදහ හසියයක් කියලලායි කියෑනෙ ලංකා මුදලින් ගත්තාම ස තිස් දෙක්වාගේ මුදලක්මං සාමානේ ඩොල එක තුන් සයෙන් තම වැඩි කලා දලාවශයෙන් ගණන කියන්නේ හරි ගානමනමට චුට්ක් ක හමයා වෙන්නහැ කියාව තිෙනවා සාමාන්‍ය තින් දෙදස් දහ දෙදස් දහට වගේ කේඩි එච්චකක් ගන්නවන අපේ රටේස් අනිවාරෙන්ම කෝටි දෙකක්ඕෝනේ සාමාන්‍ය ලක්ස දෙශය තිස්නමයක්ත් ලක්ෂ දෙසය පනාත් අතර වගේ මුදලර් තමයියන්නේ හැබැයි ඉතින් ඒ රටේ දෙදස් දාහතේ දෙදස් දහටවාගේෙඩ එච්චකක් ගන්නවන ඩොල අදදා සෙකය දහයකට තමයි ඒ රටේ විිකිරින්නේ ඒ කියන්නේ ලංකා මුදලින් ගත්තාම ලක්ෂ විසිය එකක්වාගේ මුදලක් ඉදින් ඕක ලංකාවට ගෙන්න්නනවා නම් එලා සාමානයෙන් ඩොළ දහතුන් දහක්වාගේතර දාලාතිෙනයි කියනන්නේ ක්ෂ දිස්නමයක්වාගේ මුදලට ඕක හම්බන්තුොට වරායටනක ගෙන්න්න හැකිියාව තියවා කියලතම යාලා දාලා තියෙන හැබැයි ඉතිී නඕක ැති මිියකට ගන්න ගන්න හැකියාවදීලා ඕකට සීියට දෙසිීයක් ගහන ටැක්සකක් වැට්ටක් ගහලා ඉවරලා මිනිස්සුන්ට දුන්නත් ඇත්තටම කෝටියකට අද්ු මුදලක ගන්න හැකියාව තිනව හැබයිතින් චන්කක් රජය අපේ මිනිසුට ේද කවදාවත් දෙන්නේ නෑ අපේ රටේ මිනිසු කොච්චර පෞද කියලාහිතනවා මෙව දැක්කහම සාන කේ ච්ක හයිරුක්් එකක සාමානෙන් ලංකාව ගන්නනම් අනිවාරයෙන් කෝටිකෙන් උඩ ඕන ඒ රට දෙදස් දහට එකක් ගන්නත් දොල දහත්දස් තුන් සියකට වවා හැකවාව න ලක් පනස්කක්වා. දලකටෝ ඉතින් ංකාවට එනකං කියයාල ිලදාලා තියෙනවා දොල විසිෙක් දස් අටසසියක්ක් කියලා සාමානෙ ලක්ස හැට පාකට වගේ මුදලකට ගන්න හැකියාව තියෙනවා හැයිතින් අපේ රටේ අපිට වා ගන්න පුළුවන්ද ගන්න බෑ මම මේ වීඩියෝකැකිවේ ලංකාවේ වැෑන් එෙක්ක බලපුවාම ඒ රටවල්ලොල ෑන් යන්නේ ඔන්න ඔයමල එතකොට සාමාන්‍යෙන් අපේ රටේ දෙදාස් පහලේ විතර කේඩිය එච්චක් ගන්න කෙනෙෙන් සාමාන්‍යෙන් ලක්ස දෙසියයක් වැඩිමුදලක් පූජකරන්න ඕන හැබැයි ඔය ගාන ඒ රටක වියදංකරන්නක් ඇත්තටම ඒට දෙදස් දහටේගේඩියච් හතරක් පහක් විතරගන්නැ කියාව තියෙනවා එතකොට අපේ රට කොතනද තියන්නේ කියලා හිතන තින්. අපේ රටේ තමා පරණ පාවිච්චිරපුවාහනවල වැඩිමිල තියන රට වෙලා තියන්නේෙ අනි හැමරටකම්වාගේ පාවිච්චි කරපු වානවල ිල පට්ට ගණන් අඩුයි. ඉතිං ඔන්න හොමයි අපේ රටේ වෑන් මිලටත් වෙලා තියෙන්නේ තනිකරම දේශපාලනය විසින් මේක කාලා විනාස කරලා එයාලගේ පව් අපි ගේෙ තියක් ැ වෙලා. න්නේ ඉතින් අපි බලමු ඉදියේ දීවත් මේවාට සහන ලැබිලා මිනිස්සුන්ට සාධාරණ මලකට වාහනයක් ගන්න ලැබේද කලා ඇතින් මේ ීියක හොඳයිනම් අනිවාරම ලයික කරන කමෙන්ට කරන ශා කරන ම විඩියකෙන්ගෙනාවේ ඔයාලට ලංකාවේ වෑන්මිලයි ඒ රටවල්ලල ලියන වෑන්මිලයි කොහොමද වෙනස කියන එක. ඉතින් අපි නිවාර මරගිලන්නේ න ඉති ගහි එන්න සිිදනම ජයවවා සුබ දවසක්.